අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔස්ට්‍රේලියාව වල ස්ටේට්ස් අනුව ඒවට ඇප්ලයි කරන්න පුළුවන් වෙන ස්කිල් මයිග්‍රේෂන් ක්‍රමවේද ගැන. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇති ඔස්ට්‍රේලියාව වල ස්ටේට්ස් සහ ටෙරිටරිස් කීපයක්ම තියෙනවා. ඒ සමහර ඒවට ඒවටම ආවේනික වෙච්ච ස්කිල් මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ ස්කිල් මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම්ස් වැඩ කරන්නේ. ඒවට කොහොමද අපි ලංකාවේ පාස්පෝර්ට් එකෙන් ඇප්ලයි කරගන්නේ කියලා. මුලින්ම අපි බලමු මොනවද මේ ඔස්ට්‍රේලියාව වල තියෙන ස්ටේට්ස් සහ ටෙරිටරිස් කියලා. ඒ වගේම අපි දැනගෙන ඉන්න ඕනේ මේ ස්ටේට් එකක් සහ ටෙරිටරි එකක් අතර තියෙන වෙනස මොකක්ද කියන එකත්. ඉතින් මේ ස්ටේට් සහ ටෙරිටරිස් ගැන කිව්වහම මූලික වශයෙන්ම මේකේ තියෙන වෙනස තමයි ටෙරිටරිස් වලට වෙනම ගවර්න්මන්ට් එකක් නැහැ. එයාලව පාලනය වෙන්නේ තනිකරම ඔස්ට්‍රේලියාවේ තියෙන මධ්‍යම රජය. එහෙමත් නැත්නම් ඔස්ට්‍රේලියන් පාර්ලිමන්ට් එක මගින් තමයි ටෙරිටරිස් පාලනය වෙන්නේ. ඉතින් ඒගොල්ලෝ වෙනම ස්වාධීන කණ්ඩායම් විදිහට තමයි ඉන්නේ. එයාලව ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව මගින් ඇති කරන නීති රීති රාමුවක් යටතේ තමයි පාලනය වෙන්නේ. ඒ ඇරෙන්න ඔයාලට මේකේ තියෙන සම්පූර්ණම විස්තරය දැනගන්න පුළුවන් ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් වෙබ්සයිට් එක මගින්. මුලින්ම අපි කතා කරන්න හදන්නේ නිව් සවුත් වේල්ස් ස්ටේට් එක ගැන. ඉතින් ඔයාලා නිව් සවුත් වේල්ස් වල ගවර්න්මන්ට් වෙබ්සයිට් එකට ගිහිල්ලා බැලුවහම ඒකේ තියෙනවා ස්කිල් මයිග්‍රේෂන් සඳහා එයාලගේ ඕපන් කරලා තියෙන පාත්වේස් ගැන. ඉතින් ඒකට ගියාට පස්සෙ ඔයාලට මෙන්න මෙහෙම නෝට් එකක් තියෙනවා ඇප්ලිකේෂන්ස් ක්ලෝස්ඩ් කියලා. දැනට ඒගොල්ලෝ ඇප්ලිකේෂන්ස් ප්‍රොසෙස් කරන්නේ නැහැ. නිව් සවුත් වේල්ස් ස්කිල් ලිස්ට් එක තවමත් ෆයිනලයිස් වෙලා නැහැ. ඉතින් මේ ලිස්ට් එක ෆයිනලයිස් වුණාට පස්සේ තමයි ඔයාලට ඇප්ලිකේෂන් යොමු කරන්න හැකියාව තියෙන්නේ. ඉතින් මේ ඇප්ලිකේෂන් සබ් ක්ලාස් 491 ස්කිල් වීසා එක යටතේ ඇප්ලයි කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේක ඇප්ලයි කරන්න පාත්වේස් දෙකක් ඒගොල්ලෝ කියලා තියෙනවා. පාත්වේ 1 තමයි ඇප්ලයි ඩිරෙක්ට්ලි ටු NRDA ඔෆිස් කියන්නේ. ඉතින් මේකෙදි මේ RDA ඔෆිස් කියන එක ගැන සම්පූර්ණයෙන්ම විස්තරේ තියෙනවා නිව් සවුත් වේල්ස් ගවර්න්මන්ට් වෙබ්සයිට් එකේ. ඒ වගේම පාත්වේ 2 ගැන බැලුවොත් be invited by investment new south wales. ඉතින් මේක ගැනත් සම්පූර්ණ විස්තරයක් එතන තියෙනවා. මම සම්පූර්ණයෙන්ම මේ ගැන කතා කරන්නේ නැහැ. ඉතින් ඒ ගැන අපි වෙනත් වීඩියෝ එකකින් කතා කරමු. දැනට අපි කතා කරගෙන යමු ඔස්ට්‍රේලියාවේ තියෙන ස්ටේට් සහ ටෙරිටරිස් වලට ස්කිල් මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම්ස් මගින් ඇතුල් වෙන්නේ කොහොමද කියන එක ගැන විතරක්. ඊළඟ ස්ටේට් එක තමයි වික්ටෝරියා කියන්නේ. ඉතින් වික්ටෝරියා වල ස්කිල් වීසා නොමිනේෂන් ප්‍රෝග්‍රෑම් එක දැනටත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔයාලට ස්කිල් නොමිනේෂන් වීසා සබ් ක්ලාස් 190 හෝ ස්කිල්ඩ් වර්ක් රීජනල් වීසා සබ් ක්ලාස් 491 යටතේ මේ සඳහා ආයදුම් කරන්න පුළුවන්. ඉතින් අපි ස්කිල්ඩ් වර්ක් රීජනල් වීසා එක ගැන තමයි මේ වීඩියෝ එකේදී පොයින්ට් අවුට් කරලා තියෙන්නේ. ඉතින් මම මෙතන වෙනම හයිලයිට් කරලා දාලා තියෙනවා 491 සබ් ක්ලාස් එකෙන් ඔයාට මේක ඇප්ලයි කරන්න පුළුවන් කියන එක. ඉතින් මේක ඇප්ලයි කිරීමේ පළවෙනි ක්‍රමවේදයේ විදිහට ඔයා වික්ටෝරියා ස්ටේට් එකෙන් නොමිනේෂන් එකක් ඔයාට ලබා ගන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා ඔයාගේ ROI එක, ඒ කියන්නේ රෙජිස්ට්‍රේෂන් ඔෆ් ඉන්ට්‍රෙස්ට් එක සබ්මිට් කරන්න ඕනේ. ඒ වගේම ඔයා මතක තියාගන්න ඕනේ ඔයා 2021 2022 ප්‍රෝග්‍රෑම් එක සඳහා ROI එකක් සබ්මිට් කරා කියලා ඔයාව 2022 2023 ප්‍රෝග්‍රෑම් එක සඳහා එලිජිබල් වෙන්නේ නැහැ. ඉතින් ඔයා මේ ප්‍රෝග්‍රෑම් එක සඳහා අලුතෙන් ROI එකක් සබ්මිට් කරන්න අවශ්‍ය වෙනවා. ගිය අවුරුද්දට එකක් සබ්මිට් කරලා තිබුණා වුණත්. ඉතින් වෙනම ස්කිල් ෂෝටේජ් ලිස්ට් එකක් මේගොල්ලන්ගේ නැහැ. මේ සඳහා ආයදුම් කරන්න තියෙන පාත්වේක තමයි නොමිනේෂන් එකක් ලබා ගැනීම. හැබැයි ඒක එකම පාත්වේක නෙමෙයි. තවත් වික්ටෝරියා වලට මයිග්‍රේට් කරන ක්‍රම කීපයක් තියෙනවා. මේ වීඩියෝ එකෙන් අපි මුලින්ම කතා කරලා ඉමු මේ සබ් ක්ලාස් 491 හරහා කොහොමද වික්ටෝරියා වලට යන්නේ කියන එක ගැන. ඊළඟට තියෙන්නේ ක්වීන්ස්ලන්ඩ්. ඉතින් ක්වීන්ස්ලන්ඩ් වලත් ස්කිල් ප්‍රෝග්‍රෑම් එක මේ වන විටත් ක්‍රියාත්මකයි. ඔයාට පුළුවන් ROI එකක් සබ්මිට් කරලා 2022 2023 වර්ෂයන් සඳහා ඔයාට ඉන්විටේෂන් එකක් ලබා ගන්න. ඉතින් මේ සඳහාත් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් සබ් ක්ලාස් 190 සහ සබ් ක්ලාස් 491 කියන වීසා දෙකෙන්ම. මෙතනදිත් මම හයිලයිට් කරලා පෙන්නලා තියෙනවා සබ් ක්ලාස් 491 මගින් ඔයාට මේ සඳහා ඇප්ලයි කරන්න පුළුවන් කියන එක. ඉතින් මේකෙදිත් මම මතක් කරන්නම් වෙනම ස්කිල් ෂෝටේජ් ලිස්ට් එකක් කියලා නැහැ. ඔයා නොමිනේෂන් එක ලබා ගැනීමෙන් පස්සේ තමයි ක්වීන්ස්ලන්ඩ් වලටත් ස්කිල් ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න හැකියාව ලැබෙන්නේ. දැන් අපි කතා කරන්න හදන්නේ වෙස්ටර්න් ඕස්ට්‍රේලියා ගැන. ඉතින් වෙස්ටර්න් ඕස්ට්‍රේලියා ස්ටේට් එකේ නම් කතාව ටිකක් වෙනස්. වෙස්ටර්න් ඕස්ට්‍රේලියා වල තියෙනවා කම්බයින්ඩ් ඔකියුපේෂන් ලිස්ට් එකක්. ඉතින් මේ කම්බයින්ඩ් ඔකියුපේෂන් ලිස්ට් එකක් කියන්නේ වෙස්ටර්න් ඕස්ට්‍රේලියන් ස්කිල්ඩ් මයිග්‍රේෂන් ඔකියුපේෂන් ලිස්ට් එක සහ ග්‍රැජුවේට් ඔකියුපේෂන් ලිස්ට් එක කියන ලිස්ට් දෙකම එකට දාලා හදපු ලිස්ට් එකක්. ඉතින් මේකෙදි ඔයාට හැකියාව තියෙනවා ඔයාව අදාළ වෙන WASMOL එක. එහෙමත් නැත්නම් වෙස්ටර්න් ඕස්ට්‍රේලියා ස්කිල්ඩ් මයිග්‍රේෂන් ඔකියුපේෂන් ලිස්ට් එක වෙනම සෝට් කරලා ගන්න ග්‍රැජුවේට් ඔකියුපේෂන් ලිස්ට් එක අයින් කරලා. ඉතින් මේකෙදි ඔයාට 491 වීසාවකින් ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට සබ් ක්ලාස් 190 මගිනුත් ඇප්ලයි කරන්න හැකියාවක් තියෙනවා. ඒ ඕනම දෙයක් සඳහා ඔයාට ස්ටේට් නොමිනේෂන් එකක් නම් අවශ්‍ය වෙනවා.
තියෙනවා. මේ තියෙන්නේ South Australia වලට අදාළ skill migration options. ඉතින් ඔයාලා අපේ කලින් videos බලලා තියෙනවා නම් මේට කලින් අපි සම්පූර්ණ video එකක්ම කරා South Australia වල skilled occupation list එක සහ 491 subclass එක යටතේ කොහොමද ඒකට apply කරගන්නේ කියන එක සම්බන්ධයෙන්. ඉතින් ඔයාලා ඒ video එකත් බලන්න. එතකොට මේ සම්බන්ධයෙන් හොඳම හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක බලලා නැති අය වෙනුවෙන් මම දැනට මෙතන highlight කරලා දාලා තියෙනවා South Australian skilled occupation list එක තමයි අපිට අදාළ වෙන්නේ skill migration සඳහා apply කරනවා නම්. ඉතින් මේ සඳහාත් අදාළ වීසා එක වෙන්නේ subclass 491. අනිත් occupation list එක තියෙනවා DAMA occupation list කියලා. ඒක අදාළ වෙන්නේ business migrants ලා සඳහා. ඊළඟට අපි කතා කරන්න හදන්නේ Tasmania ගැන. Tasmania වලත් මේ option එක තියෙනවා skill migrants ලා සඳහා. ඉතින් ඔයාලට apply කරගන්න හැකියාව තියෙනවා subclass 491 skilled work regional visa එක යටතේ. දැනටත් ඒ program එක run වෙනවා. ඒ වගේම මෙතන තියෙන විශේෂ දේ තමයි gold and green pass candidates only කියලා මෙතන Tasmania වල government website එකේ දාලා තියෙන එක. ඉතින් මොකද්ද මේ gold and green pass candidates කියලා කියන්නේ කියන එක ගැන අපිට පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ මේක apply කරන්න කලින්. ඉතින් මේකෙදි මම මෙතන වෙනම දාලා තියෙනවා gold සහ green priority කියලා හඳුන්වන්නේ. ඔයාගේ තියෙන තොරතුරු ටික Tasmania වල government website එකේ තියෙන eligibility checker එකට දාලා check කරාට පස්සේ ඔයාට හම්බෙන අන්තිම result එක තමයි මේ gold සහ green pass candidates කියලා හම්බ වෙන්නේ. ඉතින් මේක ඔයාට බලා ගන්න පුළුවන් දැනටත් ඒක Tasmania වල government website එකේ තියෙනවා. apply කරන්න කලින් ඒක බලාගෙන තමයි ඔයා මේකේ process එක පටන් ගන්න ඕනේ. මේ තියෙන්නේ Northern Territory වල government website එකේ මම ගත්ත විස්තරයක්. මෙතන තියෙනවා Northern Territory offshore migration occupation list එක ගැන සඳහනක්. ඉතින් මෙතන priority occupation stream එක යටතේ ඔයාට apply කරගන්න හැකියාව තියෙනවා subclass 491 visa එක හරහා Northern Territory වල skill migration වලට. ඉතින් ඒගොල්ලන්ගේ skill migration program එක සඳහා බලපාන occupation list එක alphabetical order එකකට තමයි තියෙන්නේ. ඉතින් මෙතන මේ links තුනක් තියෙනවා. මේවට ගිහිල්ලා බලන්න පුළුවන් ඔයාලට. Northern Territory website එකේ මේවා මුලින්ම තියෙනවා. ඒ list එක බෙදිලා තියෙන්නේ A සිට F දක්වා තියෙන ඒවා එකක, ඊට පස්සේ G සිට O දක්වා තියෙන ඒවා එකක, P සිට Z දක්වා තියෙන list එක වෙනම එකක් විදිහට තමයි list තුනක් දාලා තියෙනවා. ඉතින් ඔයාගේ occupation එක හඳුන්වන term එක මගින් ඔයාලට මේ alphabetical order එක අනුව තමන්ගේ occupation එක කොයි list එකටද අයිති වෙන්නේ කියන එක හොයාගන්න පුළුවන්. ඒ වගේම මෙතනදී විශේෂ කරුණක් තියෙනවා. මම මෙතන side එකෙන් පෙන්නලා තියෙන්නේ මේකෙදි subclass 190 සඳහා අයදුම් කරන්න පුළුවන් වෙන්නේ විශේෂිත තත්වයන් යටතේ පමණයි. සමහර states වල මීට කලින් මම කිව්වා ඔයාට subclass 190 හෝ subclass 491 කියන ඕනම visa එකක් යටතේ apply කරන්න පුළුවන්. ඔයාගේ eligibility එක fulfill වෙනවා නම් ඒක issue එකක් නැහැ. ඔයාට ඒ subclasses දෙකෙන් ඕන එකකින් apply කරන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් ඔයා Northern Territory එකට apply කරනවා නම් subclass 190 apply කරන්න වෙනම exemptions තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට ගන්න වෙන්නේ subclass 491 visa එකක් තමයි. අන්තිමටම තියෙන territory එක තමයි Australian Capital Territory එක. ඉතින් මේක ACT කියලා තමයි හඳුන්වන්නේ. එයාලගේ skill shortage list එකක් තියෙනවා. ඒක හඳුන්වන්නේ critical skills list එක කියලා. ඉතින් මේකෙදි වෙනම තියෙනවා Canberra matrix එක කියලා. ඒකෙනුත් ඔයාට points claim කරන්න හැකියාව තියෙනවා ඔයාගේ occupation එක මේ critical skills list එකේ තියෙනවා නම්. ඒ වගේම ඔයාට subclass 491 සහ subclass 190 කියන visa වර්ග දෙකෙන්ම මේ Australian Capital Territory එකටත් apply කරන්න හැකියාව තියෙනවා. Australian Capital Territory එකේ government website එකට චුට්ටක් ගිහිල්ලා බලන්න. මේක ටිකක් සංකීර්ණයි. මේක apply කරන එක එක slide එකකින් මට කියන්න හැකියාවක් නෑ. ඒ නිසා ඔයාලා ඒක චුට්ටක් follow කරලා බලන්න. අපි බලාපොරොත්තු වෙනවා මේ video එකේ තිබ්බ ටිකක් සංකීර්ණ හැම state එකක් සහ territory එකක් සඳහාම application process එක, එතකොට එයාලගේ skill shortages කොහොමද එන්නේ, ඒවට කොහොමද ඔයාලා ROI එකක් submit කරන්නේ කියන විස්තර එක්ක අලුතෙන් වෙනම videos කරන්න. ඉතින් එතකන් චුට්ටක් මේකේ government website එක follow කරලා බලන්න. එතකොට යාට අදහසක් ගන්න පුළුවන් මොකද මේ critical skills list එක. ඒ වගේම ACT වල කොහොමද ඒ සඳහා අවශ්‍ය වෙන requirements කියන එක ගැන. ඉතින් අද video එකෙන් අපි කතා කරේ Australia වල state සහ territories වලට වෙන වෙනම apply කරන skill migration programs මොනවද, එතකොට ඒවට apply කරන්නේ කොහොමද කියන එක. ඉතින් ඔයාට මතක ඇති අපි subclass 491 සම්බන්ධයෙන් වෙනම video එකකුත් කරලා තියෙනවා. ඉතින් ඒ video එකත් බලන්න. එතකොට ඔයාලට ඒ visa එක ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට තවත් තොරතුරු අවශ්‍ය නම් Australian government site එකේ සම්පූර්ණ විස්තරයක් තියෙනවා subclass 491 visa එක සම්බන්ධයෙන්. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ මම මේ ඔක්කොම slides හදලා තියෙන්නේ AA state සහ territories වල government website පරීක්ෂා කරලා. ඉතින් ඒ වගේම ගත්ත screenshot වලින් තමයි මේ slides හදලා තිබුණේ. ඒ නිසා ඔයාලා refer කරන්න බලාපොරොත්තු වෙනවා නම් government website විතරක්ම refer කරන්න. ඒ වගේ තමයි updated ම සහ නිවැරදිම තොරතුරු තියෙන්නේ. ඉතින්
ඔයාලට මේ වගේ වීඩියෝ සාපහු බලා ගන්න හැකියාවක් තියෙනවා අපේ World Wide Visa YouTube channel එක මගින්. ඒ නිසා ඒක දැන්ට ඔයාලා subscribe කරලා නැත්නම් ඒක subscribe කරලා තියාගන්න. කොහොමටත් අපි මේ states වලට අදාළව වෙන වෙනම වීඩියෝස් අරගෙන එන්න බලාපොරොත්තු වෙන හින්දා මේක subscribe කරලා තියාගත්තු තින් ඔයාලට ඔක්කොම විස්තර ඉතා ඉක්මනින් දැනගන්න හැකියාව තියෙනවා. ඒ වගේම අපේ World Wide Visa Consultancy Private Limited Facebook page එකටත් like එකක් දාලා තියාගන්න. ඔයාලට හම්බ වෙන රැකියා අවස්ථාවන් ගැන සහ මේ අපේ YouTube එකේ යන හැම වීඩියෝ එකක්ම අපි අපේ Facebook page එකේ share කරනවා. ඉතින් ඔයාලා අපේ Facebook page එකත් එක්ක එකතු වෙලා හිටියොත් සමහර විට ඔයාට රැකියා අවස්ථාවක් හොයාගන්න, ඒ වගේම immigration updates ඉක්මනින්ම දැනගන්නත් හැකියාවක් ලැබේ. ඔයාට මොනවාම හරි වීසා සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් මෙතන අපේ contact numbers දාලා තියෙනවා. ඔයාලට call එකක් හරි WhatsApp message එකක් හරි මගෙන් අපේ agent කෙනෙක්ව contact කරගෙන consultation එකක් සඳහා booking එකක් දාගන්න හැකියාව තියෙනවා.